ලස්සන මේ සාරාංශගත වීමක් තියෙනවා එක වචනයක් ඇතුලේ. තමයි ඔය ආසවක් ක්ෂය කියන එක. ඔක හලදී ආශ්‍රය ඥානය කියන එක. ආසවක්ඛය ඥානය තමයි ශාසනයක තියෙන උත්කෘෂ්ටම ඵලය. ඒක තමයි මාණික්‍ය විදිහටම නම් ගන්න තියෙන තැන. ඒ කියන්නේ කෙනෙක් සෝතාපන්න වෙන්නෙත් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵල සාක්ෂාත් කරගෙන යම් දවසක පිරිනොම් පාලා පහනක් නිවිලා ගියා වගේ නිවිලා යන තැනටම ඒ සත්පුරුෂයාගේ ජීවිතේ නියාමණය වෙන්නේ ඔය ආසවක්ඛය ඥානය නිසා තමයි. කියන්නේ අන්තිමට ගත්තොත් එහෙම ශාසනයේ හදවත වගේ පෙන්වන්නේ පටිසමුපාද අර්ථය. පටිසමුපාදයෙන් ඵලයක් විදිහට කෙනෙක්ට එන්නේ ඔය ඥානය කියන කොටස. ඒ නුවණේ මේ අර මට පොඩක් ගන්න ඕන වචන දෙක ඔය ආසවක්ඛය කියන එක. හරි. ඔය ෂය ඥානය කියන එක ලස්සන අදහසක් තියෙන එකක්. මෙයා මම උදාහරණයක් කිව්වොත් මේ වගේ. හරි. ඉවරයි කියලා කිව්වොත්. ඉවරයි කිව්වොත් ඉවරයි කියන එකේදී සාමාන්‍යයෙන් අපිට අර්ථයක් එනවා මොකක් හරි හෝ කවුරු හරි හෝ කියන එකේ. එතනම මම කියන්නේ. මන්නේ අත උදාහරණයක් කිව්වොත් එහෙම මම නිකමට කියනවා ගේන්ඩ කියලා. හරි. ගේන්ඩ කියලා කියනකොටම බොහෝ දුරට ඔහෙන් අහන ප්‍රශ්නේ තමයි මොනවද ගේන්ඩ ඕනේ? කාවද ගේන්ඩ ඕනේ කියන එක අහනවා. හැබැයි මම වශයෙන් කිව්වේ නෑ හොඳේ. මම කියන්නේ ගේන්ඩ කියලා විතරයි. ඒතර පේනවාද අර අපි සාමාන්‍ය ලෝකේ හුරුව කොහොමත් ඇවිල්ලා ඉවරයි අපිට. අර යම් කිසි දෙයක් හෝ කෙනෙක්ව නම් නොකර යම් ආමන්ත්‍රණයක් කරත් ඒ අහන කෙනා දන්නවා මොකක් හරි කවුරු හරි ගැන තමයි කිව්වේ කියලා. පැහැදිලිද මං කියන්නේ? කියන්නේ නිකන් හිතන්නකෝ අපිට මේ ලෝකේ නම් කරන්න කිසිම වචනයක් තිබෙන්නේ නෑ කියලා. අපි දන්නා මේසේ හරි වටාපත හරි සිවුර හරි හාමුදුරුව හරි ධර්මාසනේ හරි මෙහෙම වචන තිබ්බේ නෑ. ඒ වුණත් ආ ඌ කියලා නම් කරන්න පුළුවන් නෝ අපිට. තේරෙනවද? ඒ කියන්නේ අපිට ඒ අර දේ බවට හැඟෙන ගතිය ඉපදිච්ච තැන ඉඳන් තියෙනවා මේකේ. ඉපදිච්ච තැන කියලා මම අදහස් කරේ දැන් ඕනගෙට ඉපදිනවා කියන එක තේරෙන හින්දා. ඕක ඉපදෙන්න කලින් එක හිටියානම් ඒත් ඕක හොමම තේරෙනවා. අපි දැනුමෙන් වර්ධනය වෙනකොට අර ලෝකේ තියෙන දත්ත ටික අපිට ෆීඩ් වෙනකොට අපිට වෙන්නේ මේ තියෙන දේවල් වල අර ටිකක් අපිට නොතේරිච්ච තේරුම් ටිකක් අපිට එනවා. දැන් මේක පුටුවක් කියලා පොඩි ළමෙක් කියන්න පුළුවන්. නමුත් වැඩිහිටියෙක් දන්නවා මේක නිකම් පුටුවක් නෙමෙයි ධර්මාසනයක් කියන එක. හරිද? එහෙමත් දන්නේ නැති කෙනෙක් හිතන්න පුළුවන් මේක ටිකක් විශේෂී ආසනයක් වෙන්න ඇති. ඒකයි මේ සිංහ මූණු එහෙම දාලා තියෙන්නේ කියලා. නැත්නම් රාජාසනයක් වෙන්න ඇති. අර දැනුවත් භාවය වෙනස නිසා ඕක වෙනස් වෙනවා අර්ථකථන. හැබැයි මං කිව්වේ සියලු අර්ථකථන නැති වුණත් ගොළු මිනිස්සෙක් ඇවිල්ලා කතා කරත් එයාට තියෙනවා මේකේ සිද්ධියක් ගැන කියන්න පුළුවන් විදිහක් තියෙනවා. පැහැද? ඒ කියන්නේ අර බේසික් සොර වලින් ගන්න පුළුවන් ඕක. සොර නැති වුණත් ඒත් පුළුවන්. තේරුණාද? ඒකයි ඉපදිච්ච චිත්තක්ෂණයක ඉපදිච්ච මට්ටමක තිබ්බත්. ඒ කියන්නේ ඉපදිලා පළවෙනි චිත්තක්ෂණේ වුණත් ගැලවිච්ච මොහොතක් නැහැ. ඒ කියන්නේ සසර කියන අර්ථයෙන්ම හොයලා තියෙන්නේ. හරි. දැන් මම කියන්න ආවේ ආශ්‍රවශය කියන අර්ථයයි අපිට ඒක තේරෙන අර්ථයේදී ලොකු වෙනසක් එනවා. ඒකට තමයි මම උදාහරණයක් කිව්වේ ඉවරයි කිව්වහම අපිට ඉවර වුණේ මොකද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මම කියන්නේ තනවද? ඉවර වුණේ කවුද කියන ප්‍රශ්නේ තියෙනවා. හරි. දැන් බලන්න මම කියන එකයි මම ඊට පස්සේ කියපු එකේ ලොකු කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවා මේකේ. කියන්නේ පැත්ත සම්පූර්ණ විකෘති වෙනවා මේ කියන අදහස් දෙකෙන්. ඉවරයි කියන අර්ථය හරියට ආවොත් කවුද මොකද්ද කියන අදහස එන්න බෑ ප්‍රශ්නෙකට. ඒක පැහැදිලිද? නිකන් හිතන්න මම කියනවා මේ මම ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි. හරිද? දැන් ඉවරයි කියනකොට ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි කියන අදහස කියනකොටම ඕගලන්ටත් ඒක තේරෙනවා. මටත් ඒකේ ලොකු අවුලක් තේරෙන්නේ නැහෙනි. හැබැයි ඇත්තටම ඉවරයි නම් ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි නම් ඇත්තටම ඉවරට ඉවරයි නම් ඉවරයි කියන අර්ථයවත් එන්නේ නැහැ. ඒක පැහැදිලිද? ඒ කියන්නේ අපිට හිතන්න මේ නිකන් ප්‍රායෝගික අත්දැකීම් වලට ඔයගොල්ලෝ දැන් ඉතින් සමහරවිට ඔන්න බණ හරි මොන හරි හොඳ වචනයක් කාගෙන් හරි අහගෙන තරහා යන එක වැරදි කියලා තේරුම් ගත්ත කියන්නකෝ. ලෞකිකව සාමාන්‍ය ජීවිතයේදී තරහා ගන්න එක වැරදි කියලා කෙනෙක් තේරුම් ගත්තා. හරිද? ඊට පස්සේ අපි සිහියෙන් ඉඳලා අපිට තේරෙනවා මම තරහා ගිය බව දැනගත්තා. හරිනේ එහෙම වෙනවනේ සාමාන්‍ය. දැන් හොඳට බලන්න කී කතාව. තරහා ගිය බව දැනගත්තා කියද්දී අපිට හිතෙනව නේද තරහා කියන එක අපි ටග්ගල අල්ලගත්ත කියන එක මේකේ. ඒ වුණාට ප්‍රායෝගිකව ඒක එහෙම වෙන්නේ නැහැ. ඇත්තරම නම් අපි අල්ලගත්තේ තරහා ගියා කියලා තමයි. තරහා ආවා කියලා අල්ලන්න බෑනේ. තරහා ගිය බවයි අහුවෙන්නේ. එතන වුණත් ආයි මේක අච්චාරු වෙනවා කියන්නේ මෙන්න මේකට. ඒ කියන්නේ තරහා ගියා නම් ඒ ගියපු එක යන්න ඕනේ අනිවාර්යෙන්. නැත්නම් ආයර වමාරලා ගන්න බැරි වෙන්න ඕනේ වැඩේ. නමුත් තේරෙනවද අපි අපේ හිත හදාගන්න කරන්නේ අර ඉවර වෙච්ච එක ඉවරයි කියලා හිත හදාගන්න එක. ඒක නැවත ඉවරයි කියන අර්ථය එනකොටම ඒක ඉවර වෙන්න තියලා නැහැ. තේරෙනවද මං කියන එක? අරගෙන පිළිකාවක් අයින් කරනවා නම් පිළිකාව එක සෛලයක්වත් තියන්න බෑ කියනවනේ. මොකද එක සෛලෙද සෛල දෙකද සෛල කෝටියද අදාළ නැහැ හැදෙනවා. පැහැදිලිද මං කියන්නේ? ඒතකොට දැන් ඉවරයි කියන අර්ථයේදී ඉවරයි කියන සිද්ධිය හරියට යෙදෙනවා නම් මොකක්ද ඉවරුනේ කාවද ඉවරුනේ කියන කතාන්දරේ එන්නත් බෑ. ඉවරයි කියන අර්ථය දෙන්නත් බෑ. කෙලින්ම නික්මීමක් තියෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ වචනයකට දෙනවා නම් දෙන්නේ නික්මනවා කියන එක විතරයි. පැහැදිලිද මං කියන එක? ඒ කියන්නේ නිකන් හිතන්න දුවන තරගයක් තියෙනවා කියලා. දුවන තරඟයකදී
කෙනෙක් දුවනවා නම් ක්‍රීඩකයෙක් මල්ල ක්‍රීඩකයෙක් දුවනවා නම් දුවන්නේ කොතනද කියලා අහන්න බෑනේ ඔබ දුවන්නේ කොතනද කියලා මට ගිහිල්ලා අහන්න බෑ බලන්න මේ උදාහරණයද ලෝක ක්‍රීඩා පිටියේක තනතිල්ලේ නැත්නම් ඒ තියෙන ක්‍රීඩාපතේ මිනිස්සු දැන් දුවන්න පටන් ගන්නවා දැන් වෙඩිල්ල පත් වුණා ක්‍රීඩකයෝ දුවනවා දුවනකොට මට ඕන කමක් එනවා ඒ තරංකරුවෙක්ගෙන් ගිහිල්ලා අහන්න ඔයා දුවන්නේ කොතනද කියලා මේ හොඳට බලන්න හරිද අපි හිතමු මම ऑडियंस के मट पेन देवनियट दून क्रीडक आगे मम्मे प्रश्न होना हर गल मट विनवा तुंगिनी पास कर मट दुआं अ देवनियाट लंगा मंगी इतना मम देवनियाट लंगेला आहन ओया कोहेद दुआनी ओया कोतन दें दुआनी ओया कोतन दें दुआनी प्रश्न बान मंगी मट ओणी ओया कोतन दें दुआनी प्रश्न उत्तरे मे क्रीडकया උත්තරයක් දුන්නොත් මම දුවන්නේ මෙතන කියලා මට අවශ්‍ය උත්තරේ එනවද නැද්ද එනවා ඇයි මට අවශ්‍ය උත්තරේ හරි මම අහන්නේ කොතනද කොතනද ඔයා දුවන්නේ කියන එක ක්‍රීඩකයාත් උත්තරේ දුන්නොත් දුවන තැන හරියට අපි දෙන්නා සටිස්ෆයිඩ් මොකද මං කියන්නේ හැබැයි වැඩේ මේකයි ඕක නිකන් පෙනුමට ලස්සන වුණාට ක්‍රීඩකයා තමන් දුවන තැන කිව්වොත් දුවන්න ඉන්න තැන නෙමේ يعني කෙලවර නෙමෙය තමන් දැන් දුවන්නේ කොතනද කියලා කිව්වොත් ඒ කියන්නේ ආ නතර වෙනවා මොකද මං කියන්නේ ක්‍රීඩකයා දුවන්නේ කොතනද කියන එකට උත්තරේ මට දුන්නොත් ඒ කියන්නේ ආ මේ මොහොතේ නතර වෙනවා. ඇයි දැන් දුවන්නේ කොතනද කියන එකට උත්තරේ දෙනවා නම් නතර වෙන්න වෙනවා. බලන්න හොඳට නතර වෙලා උත්තරේ දෙනකොට අහපු ප්‍රශ්නේ යෙදෙන්න තු වෙනවා. පැහැදිලිද මං කියන එක? මට ඕන උනේ දුවන්නේ කොතනද කියලා අහගන්න. මෙයා උත්තර දෙන්න නතර වෙලා නතර වෙන සීමාව එනකොටම නතර වීම වෙනකොටම ප්‍රශ්නේ ඉවරයි. මේ ප්‍රශ්නේ කල්ලිකුත් වෙනවා. පැහැදිලිද මං කියන එක? අනිත් එක දුවන තැන පෙන්වන්න බැරි වෙනවා නම් ඒ කියන්නේ දිවි දුවන්නේ කොතනද කියලා පෙන්වන්න බැරි වෙනවා නම් මට ප්‍රශ්නේ යොමු කරන්න බැරි වෙනවා. බලද? එයා දුවන තැන ගැන උත්තරේ දෙනවා නම් මගේ ප්‍රශ්නේ කල්ලිකුත් වෙනවා වැඩක් නැහැ. හරිද? එයාට දුවන තැන කියන එක පෙන්වන්න බැරි වෙනවා නම් ඒ කියන්නේ දිවීම දිවීම කියන යෙදවීම පෙන්වන්න බැයි නම් මට උත්තරේ අහන්න බැරි නැත්නම් මට උත්තරයක් ගන්න ප්‍රශ්නයක් අහන්න බැරි වෙනවා. බලද මං කියන එක. මේකේ පේනවද? ඒ කියන්නේ දුවන්නේ කොතනද කියන එකට උත්තරයක් කියනවා නම් ප්‍රශ්නේ වැරදි. प्रश्न खाली कुत्ते वैडक नहीं हरद उत्तर एक दिन बैना प्रश्न हंड बै पहल एक अदास दुआन नै गेला दुआन नैग अदास होते दिवी मकियन अड़ते यदि दिवी मकियन अड़ते कुलुगन मेन कोट ये दिवी मकियन एक प्रश्न कर आए तेन इतना गिवी मक्ति है गलिम तेन मकिन इवर ई मक्ति है पहल वोट मे आसन काल की कथा कर सागच्चावधि मे හොඳ උපමාවක් මට කිව්වා ඒක ඉතාම ලස්සනයි ඔය සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරහත් කියන අර්ථවලට ඔය රිලේ එකකින් හොඳ උපමාවක් තිබ්බයි කියන්නේ. ඒක කිව්වේ මෙහෙම අර්ථයක් හරිද? දැන් හිතන්නකෝ රිලේ එක කියන එක දන්නවනේ. රිලේ කියන එකට වඩා අර මේ අර දෙන්නේ රිලේ තමයි නේ. ඔව්. ඒකේ දෙනවනේ අර පෝල් එක. දැන් ඒකේ මෙන්න මෙහෙමයි මේ උපමාව හරිද? දැන් අපිට සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරහත් කියන යම්කිසි ස්ථාවරත්වයන් සම්බන්ධ අදහස් තියෙනවනේ. සෝතාපන්න කෙනා මෙහෙමයි සකෘදාගාමි අනාගාමි අරහත් මෙහෙමයි කියන අපිට අර්ථයක් තියෙනවනේ. ඒ අර්ථේ වැරදි නෑ හොඳ ඒකනේ. ඒ අර්ථේ විස්තරේ වැරදි නෑ. ඒ කියන්නේ සක්කාය දිටි විචිකිච්ඡා සීලබද ප්‍රමාසයන් සම්පූර්ණයෙන්ම ගෙවපු කෙනෙක් සෝතාපන්න ඵලය ලැබුවා කියන කතාව වැරදි නෑ. පැහැදද? ඒ කියන්නේ අපි හිතමු සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගිහි කාලේදී අසජී මහ රහතන් වහන්සේගෙන් බණ ඇහුවට පස්සේ සෝතාපන්න වුණා කියන කතාව වැරදි නෙමෙයි. ඒ කියන්නේ ඒක තමයි ඒ සිද්ධියේදී ඒ සිද්ධිය වාර්තා කරපු විදිය. හරිද? ඒ කියන්නේ සෝතාපන්න ඵලය කියන එක සාමාන්‍ය ලෝකයාට ජීවමාන වෙනවා. පැහැදිලි මං කියන්නේ ඒක හරියට දොස්තර කෙනෙක්ට තමන් දොස්තර කෙනෙක් හැංගීමක් එනවාද මං කියන්නේ දන්නවද කියන්නේ දොස්තර කෙනෙක් වැඩ කරන්නේ දොස්තරලත් එක්කමනේ එයාට රෝහල කියන එක සාමාන්‍යයිනේ දොස්තර කියන එක සාමාන්‍යයිනේ එයාට අමුතු වෙන තත්ත්වයක් එනවාද නෑ හැබැයි එළියෙන් එන patient කෙනෙක්ට එළියෙන් එන රෝගියෙක්ට හරි විමසන කෙනෙක්ට හරි ඒ ටැග් එක ඕනේ දොස්තර කියන ටැග් එක ඕනේ නැත්තම් විමස ගන්න බෑනේ තේරෙනවද එතකොට ඒ රෝගියයි දොස්තරයයි අතර ගැප් එකකුත් තියෙනවා කොහොමද ඒ හැංගීම තේරෙනවද කෙනාට සාපේක්ෂව එයාගේ තත්ත්වය කියන එක සාමාන්‍යයි එයාට පැහැදිලිද? නමුත් බාහිර කෙනෙක්ට සාපේක්ෂව මේ ගැප් එක පෙන්වන විදිහට යම් නිමිත්තක් යම් මෙෂර්මන්ට් එකක් ඕනේ. අන්න ඒ වගේ. තේරෙනවද? ඒ අර්ථයෙන් ගත්තම සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරහත් කියන අර්ථ ටික එහෙම දෝෂයක් කියන එක නේ මම මේ කියන්නේ. නමුත් ඒ අදහස කොහොමද ඒ අර්ථයේ දෙන්නේ කියන එකයි බලන්න ඕනේ. හරිද? මම අර කියපු රිලේ උපමාවේදී මෙහෙමයි. දැන් සෝතාපන්න සකෘදාගාමි කියලා අපි ස්ථාවරව කොන්ක්‍රීට් කරලා තියන් ඉන්න අර්ථය මේ උපමාවේදී බලන්න ඊට වඩා නිකන් ගැඹුරක් එනවා හරි වෙඩිල්ල පත්තු කරාම දුවලා පළවෙනි ක්‍රීඩකයා දුවලා දෙවෙනි ක්‍රීඩකයාට අර අතේ තියෙන ස්තම්භය නැත්නම් ඒ පොල්ල දෙනකොට හිතන්නකෝ ඒකේ නම මැරෙනවා කියලා
තේරු මං කියන එක. මෙහෙම දෙනකොටම ඒ මේ රිට ඒක නම් මැරෙනවා නම් බලන්න ඒ කෙනා දුන්නා කියලා එකක් ඉතුරු වෙන්නේ නැහැ නේද? කෙනේ ඒක ඉවරනවා සම්පූර්ණයෙන්ම. පැහැදද? ඊට පස්සේ දැන් අර ගන්න කෙනා වුණත් ඔයගොල්ලෝ තරහ දාගල තියෙනවා නම් එයා පිටිපස්ස බල බල ඉන්නේ නැහැ නේද? එයා හැමසෙම ඉස්සරහ බලාගෙන අත පිටිපස්සට දෙන්නේ. ඒ කියන්නේ ඒකට එච්චර ලෝ වටිනාකමක් යාට නැහැ. තේනවද? ඒ කියන්නේ පිටිපස්සෙන් ගිනාවද ගේන්නේ කවුද? ඒක යාට අදාල නැහැ. හැමසෙම ඉස්සරහට යamak තියෙන්නේ. ඒතකොට එයාට කවදාවත් අර අර දුන්නේ මෙයා ඒ මේ වගේ කෙනෙක් එයා මෙච්චර වෙකින් ආවා කියලා එහෙමවත් එකක් තියෙනවද? එයා ගන්නව රිට ඉස්සරහට. එයා තුන්වෙනියට දෙනකොටම එයා මැරෙනවනම් ආයි දුන්න කෙනා මම දුන්නා කියන අදහසක් එන්නේ නැහැ. තේනවද? මේකේ පේනවද? අර රිට අනිවාර්යයෙන්ම අවසානය කරා යනවා. නමුත් ඒ අවසානයේ කරාගෙන ගියා කියන්න අමුතු ලේබලයක් වදින්නේ නැහැ. එනේ සාමාන්‍ය ලෝකේ දෙනවා වගේ සම්මාන දෙන්න 1 2 3 හම්බෙන්නේ නැහැ. පැහැද මං කියන එක. දැන් මං ඔය අර්ථය පෙන්වුවේ දැන් අර දොස්තර කියන කෙනාව බලන්න ඉන්න රෝගියාගේ කෝණෙන් නෙමෙයි ආ. දොස්තර කියන දොස්තර කෝණේ කියන එක. දොස්තරට දොස්තර කියන කෝණේ. පැහැද මං කියන එක. ඒ කියන්නේ ඒ භවින් කියන කතාවේදී අර වගේ නැවතීම් නැත්තම් ස්ථාවර වීම වෙන්නේ නැහැ. ඒක ගෙවීමකට තියෙන්නේ. පැහැද මං කියන එක. නැත්තම් අපි සාමාන්‍ය ලෝකෙ එහෙම වෙන්නේ නැහැ හොඳේ. සාමාන්‍ය ලෝකෙදී කියනවා පළවෙනි කෙනා මෙච්චර වේගෙන් ඇවිල්ලා දුන්නා. ඊට පස්සේ දෙවෙනි කෙනා මෙච්චර වේගෙන් දුන්නා කියන එක ඔය නිමිත්ත තියෙනවා. අන්න ඒ වගේ තමයි ඔඩියන්ස් එකේ ඉන්න අපිට පේන කෝණේ ඔය තියෙන්නේ. අපිට වෙනෝනේ පළවෙනි මෙච්චර දුරක් දුන්නා, දෙවෙනි කෙනා මෙච්චර දිව්වා, තුන්වෙනි තමයි වැඩේ කෑවේ. එහෙම අපිට තියෙන්නේ. තරගයක් පරාද වෙන්නේ දිනනේ වට අපිට තියෙන්නේ ඒක කමෙන්ට්ස්. ඒ අපේ කෝණේ. හැබැයි මං කියන්නේ දුවන පිටියට බහලා බලන්න කියන එක. ඒතර ඔන්නෝම සිද්ධියක් දෙන්නේ නැහැ. එයා සම්පූර්ණයෙන්ම අර ෆිනිෂ් ලයින් එක පැත්තට විතරයි නුවණ තියාගෙන යන්නේ. දිවීමේ ඒකාග්‍ර වීම තියෙන මනසේ ෆිනිෂ් කරන්න විතරයි. එතෙන්දි කවුද දුන්නේ කොච්චර වේගෙන් ආවද ඒක අදාල නැහැ. යෑමක් විතරයි තියෙන්නේ. පැහැදිලි මං කියන එක. අන්න ඒකට බුදුහාමුදුරු දෙන උපමාවක් තියෙනවා ඔය පහුර කියන එක. තේනවද? ඔය පහුර කියන උපමාව මේ අර හුඟාවක් ලස්සන මේ ජනප්‍රිය වාක්‍යයක් තියෙන්නේ. මහණි ධර්මය කරේ තියන් යන නෙමෙයි පහුරක් පිණිසයි කියන එක විතරයි ඉන්නේ. ඒ උපමාව නියමයිනේ. පහුර කියන එකේ අර්ථය මොකද්ද? පහුර කියන්නේ නික්මීම කියන අර්ථය උලුප්පන්න උපමාවක් ඕක. කියන්නේ පහුරක කවදාවත් කෙනෙක්ට ස්ථාවර වෙන්න නවාතනක් හදන්න බෑ. මං කියන්නේ දෙනවද? නැත්තම් ඕගොල්ලෝ තව උකට අදහස අමාරුම් ගන්න මේ අම්බලම කියන අදහස හිතන්නකෝ. අම්බලම කියන අර්ථයේම තියෙනවා ඉන්න බෑ කියන එක. මං ඒකට නිකන් හිතන්න උදාහරණයක් ගන්න. බලන්න අම්බලම කියන අදහස ඕගොල්ලන්ට තියෙනව නැත්තම් අපිට ආගන්තුක නිවහනක් වෙයි හිතන්නකෝ. හරිද? ආගන්තුක නිවහනක් හරි නැත්තම් අම්බලම කියන අදහස ගන්නකොට අපි එතන නතර වුණා කියන එකද යෙදෙන්නේ නැත්තම් යන්න උනේ කියන අර්ථයද තියෙන්නේ. ඒක තේරෙනවද? ඉස්පිරිතාලයක නැවතුවා කියන්නකෝ. ඉස්පිරිතාලයක නැවත්තපු මොහොතේ ඉඳන් මේ ලෝකේ තියෙන සුපර් ලක්ෂරි හොස්පිටල් එකකට නතර කරත් අපිව. හරිද? ඒත් අපිට මේ මොහොතේ ඒ පටන් ගන්න තැන නම් තියෙන්නේ යෑමකට නේද? ඉඳීමකට නෙමෙයි නේද? නමුත් අපි සාමාන්‍ය ලෝකෙදී ඒ අර්ථය දින්නේ යෑම නෙමෙයි අපිට ප්‍රමුඛ වෙන්නේ ඉඳීම කියන එක. තේරෙනවද? ඒකයි අර හිටපු එකෙන් ගියා කියන ඉවරවීම අපිට තියෙන්නේ. මං කියන්නේ බැලද? අපිට සාමාන්‍ය ලෝකේ තියෙන්නේ යෑම නෙමෙයි ඉඳීම. ඉඳීම කියන එක ස්ථාවර වෙච්ච නිසා අපිට යන්න වෙනවනේ දැන් කොහොමද? ඉඳීම අපිට ඕන වුණාට අපි අම්බලම ගණන් ඉන්නේ අපේ තියෙන මෝඩකම නිසා අපි ඒක ඉන්න දඟලනවා. නමුත් සැබෑ යථාර්ථ වශයෙන් යන්න එපැයි. යන්න වෙනකොට මොකද වෙන්නේ? හිටපු එකෙන් ගියා කියන එක තියෙන්නේ. පැහැද මං කියන එක. ඒ හිටපු එකෙන් ගියා කියන අර්ථය අපිට සම්පූර්ණම බහැලා තියෙන හින්දා ජීවිතය ඇතුලේ ඉවරයි කියනකොටම මොකද්ද කියන අර්ථය අපිට එනවා. අර අම්බලම කියන නැත්තම් රේස් එක කියන අර්ථය එන්නේ නැහැ අපිට. දැන් මම ওই රේස් අම්බලම ওই කතන්දර කොහොමද කිව්වේ උපමාවට ඈ. මොකද සාමාන්‍ය ප්‍රායෝගික ලෝකේ ඔය සියලු තැන්වල läග ගැනීම තියෙන්නේ. ඒකයි läග්ගට පස්සේ läගපු තැන්වල පාර පේනවා. තේනවද? එතන මාක් එකක් තියෙනවා. තේනවද? ඒක හරියට දැන් නේද WhatsApp එකෙන් මැසේජ් එකක් දාලා මම බලන්න ගලින් ඩිලීට් කරනවා. ඒත් මට අහු වෙනවා. ඒක දිනන මේ මැසේජ් ඩිලීටඩ් කියලා. තේරෙනවද? ඒක මකන්න බෑ එහෙම. බෑද? නමුත් ඔය ෂෙයර් වීම නැත්තම් අර ගෙවීම කියන එක හරියට ඕකේ තියෙනවා හරියට ඩිලීට් කරොත් ඩිලීට් ෆෝ එවරිවන් කියලා එකක්. කියන්නේ සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. කියන්නේ ඒක ප්‍රායෝගික නෑ මම උදාහරණයක් කියන්නේ හරි. ඒ වගේ අර සම්පූර්ණයෙන්ම ගෙවෙනවා කියන අර්ථය. බෑද? හිටපු තැනකින් යෑමයි යෑමයි කියන එකයි දෙකක්. තේරෙනවද? läගපු තැනකින් අයින් වීමත් අයින් වීමත් කියන්නේ දෙකක්. තේනවද? ඔය ඉවරයි කියලා මම මුලින්ම කතා කරපු වචනේ ගැලපෙන්නේ අර අම්බලම කියන අර්ථෙත් එක්ක. ඉවර වීම කියන අර්ථේ උලුප්පන්න තියෙන හොඳම එක තමයි අර රෝහල් ගත වීම කියන අර්ථෙත් එක්ක. පැහැද? නැත්නම් අර පහුර කියන උපමාවත් එක්ක. ඒකේ ඔය උපමා කියලා කියන්නේ හරිද? නැත්නම් සාමාන්‍යයෙන් අපිට කියන්නේ පහුරක් කියන එක පහුර කියන වචනේ තියෙන අදහසවත් එන්නේ නැහනේ. අපිට හිතෙන්නේ ඒක ඊතර වෙන්න හරි තියෙන එකක්. ඒක පේනවද? කියන්නේ ඒ පහුර හරි බෝට්ටු හරි කියන්නේ ඊතර වෙන්න හරි තියෙන එකක්. පැහැදද?
ඒ අදහසින් මර අර අදහස මැරෙනවා ඊතර වීම කියන අදහස මැරෙනවා ඉතින් අපි ගන්න ඕනේ දැන් හරි ධර්මය කියන්නේ හරි ධර්මය කියන්නේ ඊතර වෙන්න තියෙන එකක් කියන අර්ථය පේනවද නමුත් ධර්මතාවය කියන්නේ මොකක් වගේද පහුරා තේනවද ඒකයි ඔය ආසවක්ඛේ ඥානය කියන්නේ අමුතු වෙන්න නිකන් ඒ කියන්නේ අර මොකද ඒකට කියන්නේ නිකන් නිකන් පිහාටු ලැබුණා වගේ අමුතු එකක් නෙමෙයි ඒක තමයි ස්වභාවිකත්වය නිකන් අපිට නිකන් ඇඟට මෙහෙම දැනෙන්න එකක් ආවා වගේ එකක් නෙමෙයි තියෙන්නේ ඒක තමයි ස්වභාවිකත්වය අස්වාභාවික බව තමයි ලගින ගතිය පැහැදද ලගින ගතිය තියෙනකම හිඳයි අස්වාභාවිකව මමත්වයක් ඇති වෙන්නේ මේකේ ඒ අස්වාභාවික මම යට එක එක ප්‍රතිකාර කරලා බෑන්ඩේජ් දාලා එක එක ටේප් ගැහුවා කියන එකෙන් නිවනක් යන් වෙන්නේ නැහැ ඒ අස්වාභාවික මමයා අස්වාභාවික නවාතනක හැමතිස්සෙම දුකක් රුමන වෙයි අස්වාභාවික නවාතන කියන්නේ මොකද්ද අම්බලම කියන අදහස දන්නේ නැතිකම නිසා මේක නිවහනක් කියලා ගත්තා ගත්තා කියන්නේ මම ගන්නවා නෙමෙයි හරිද අපිට ඒ අර්ථෙම්ම තියෙනවක ලැබීම කියන එක ජීවිතේ වෙලා තියෙන අර බුදුහාරෝ සූත්‍රවල පෙන්නන්නේ අභිනන්දති අභිවදති අජ්ජෝසහිතිටද කියලා ওই වචන තුන අජ්ජෝසහිතිටද කියන්නේ බැසගෙන ඉන්නවා කියලා කියන්නේ ඉන්නේ සරලව කියනවා නම් ලගිනවා කියන අර්ථය හරිද ලැබීම තියෙන හින්දා ඒ ලැබීම යථාර්ථය නොන හින්දා ඒක අපි නොදන්නත් හින්දා අපිට වෙන්නේ මමත්වයේ කියන අර්ථෙන් අපි ලගිනවා හැබැයි ලගින බව අපිට තේරෙන්නේ නැහැ ඒක ස්වභාවික කියලා අපිට තේරෙනවා ලැබීම කියන එක ජීවිතේ වෙච්ච හින්දා ඇත්ත යථාර්ථය අහුවෙන්නේ නැහැ යථාර්ථයෙන් අපි ලගින්න උත්සාහ කරලා තියෙන්නේ ලගින්න බැරි අම්බලමක. බලද? ඒ නිසා යථාර්ථ වශයෙන් අම්බලමෙන් යන්න වෙනවමයි අයිතිකාරීත්වයක් දෙන්නේ නැහැ. කියන්නේ මගේ බූදලේ කියලා තියාගන්න බෑ. හැබැයි මට තියෙන අර ඉනිෂියල් තෝට් එක තමයි මේක මගේ කියන එක. හරිද? මේක මගේ කියන අදහස එනකොට අයිතිකාරයා මම වෙලා ඉවරවෙත නේ. හරිද? එතකොට අර පහුර කියන අදහස ඉවරයි මිස් වෙලා. රෝහලක ඉන්න කියන අදහස මිස් වෙලා. හරිද? අම්බලමක තමයි හිටිය කියන එක මිස් වෙලා. එහෙම වෙච්ච ගමන් දුක එනවා.